අයිබෝන් ඔබ රාත්‍රී රූප වාහිනී ප්‍රධාන තෝර්ති ප්‍රකාශය සමග මම නිසංස ලාරත්නායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන තෝර්ති ශීර්ෂ පාඩම කොරෝනා වසංගතයේ වැඩදීමට ජනප්‍රති ගෙන යන වැඩපිළිවෙල ආගමික නායකයන්ගේ පැසසුමට හෝමාගම වහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් අපොස උසස් පෙළට 99.61 සුදුසුකම් ලබයි කොරෝනා අසාධ්‍යයන් පොකුරු වශයෙන් වාර්තා වීම පාලනය කෙරේ ये दिने PCR පරීක්ෂණ 1553ක් ලංකාවේ මෙම COVID-19 වසංගත ආරම්භයේ ඉඳලා විවිධ ස්ථානවල පොකුරු මතු වුණා කියන සතුටුයි මෙම ක්ලස්ටර් සෙම් නැත්තම් පොකුරු නිවා දැමීමට අපි සමත් වෙලා තියෙනවා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 871 දක්වා ඉහළට 2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා අඩු වෙයි जनाधिपति गोटाबे राजपक्ष मेतुतुमा कोट्टे श्री कल्याणी सामग्री संघ सभावे महानायक पूज्य तेपाने दमलांकार हिमियन सह अगरदुर अति मेलकम कादीन रंजित तिमिपानतर हमुआ अदपेवेत्तुना ये जनाधिपति कार्यालय दी कोविड दहनामे वसंगते पिलिबंद वर्तमानतात्वे विमसु पूज्य तेपाने दमलांकार हिमियन सह कादीन हिमिपानन वैरस पालने क्रमीन जनताव सुरक्षित किरीमट जनाधिपति तुमागिनियन वेडपिलिवल संबंधेन मेहदी प्रसादे पलकला वसंगते कठिन पालने किरीमट हेकिवन अति बावट विश्वास पलकरण अतर जनाधिपति तुम सदान कले नोबोदीन किन्दीर्णीत लिहिल किरीमट हेकिवन अति बबाई වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරතවන්නේ බෞද්ධ ආගමික සදහවතුන්ට දනුම් දෙන බව පූජ්‍ය තේපාණී ධම්මාලංකාර නාහිමියන් මෙහිදී ප්‍රකාශ කළා. ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. පාස්කෝ ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විමසීමක් කළ මෙල්කම් කාදිනල් රංජිත් හිම්පාණන් මේ අපරාධය පිටුපස සිටින්නේ කවුදයි හඳුනා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළා. මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පිරිසක් මරණයට පත්වීමෙන් ඔබට ගිය අරමුණු තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ අරමුණ පිටුපස සිටින පුත්ලයන් හඳුනා ගැනීම රජයේ ප්‍රයත්නය බව පැවසුවා. නාස්තිකාරී සහ වෛරය අවුලවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටාවක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයකයි අගරදුගුරු හිමිපාණන් මෙහිදී සඳහන් කළා. නිෂ්පල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේද අවධානය යොමු වී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළා. कृषि भोग वगाकरण प्रदेश व्यवसाह वारीमार्ग व्यापति परहानीट पत्वतै पूज्य धम्मालंकर स्वामी वहसे सदान कलातर एवा पिलिसकर क्रीमट लबन आयवेन प्रतिपादन विनकरण भव जनाधिपतितुमा प्रकाश कला जनाधिपति लेखम पीबी जयसुंदर सह प्रधान उपदेशक ललित वीरतुंग्यान महत्वरुंद सकच्चावट एक्विसिटिया මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රශස්තතම සාමාර්ථයක් ලබා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත්ව තිබෙනවා. එම විද්‍යාලයෙන් උසස් පෙළට සුදුසුකම් ලබා ඇති සිසුන් පිරිස 99.61%. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ආරම්භ කෙරුණේ 2011 වසරේ ජනවාරි මාස 20 දිනයි. ඒ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. අක්කර 20ක භූමි භාගයක පිහිටා ඇති මෙම විද්‍යාලයේ මෙවන විට සිසුන් 6200ක් පමණ ඉගෙනුම ලබනවා. होमागम महिंद राजपक्ष विद्यालय मेवर अपस सामान्य पेल विभाग सिसुन संख्या हट देखा इन हत्सी पनस नव दिन कुम विभाग समत्पति बेनवा ए नवय सामर्थ्य लो सिसुन संख्या असु तुम दिन ए अट सामर्थ्य लो शिष संख्या अनु एक दिन कुमन अतर तवत अनु पस दिन कु ए हत सामर्थ्य लबाति बेनवा अपस सामान्य पेल विभाग इंग्रीसी माध्यम पेनी सिटी सिसुन समत्वीम सीएट सीम कैपी पेनवा පසුගිය වසරවලද සෑම විභාගයකින්ම පාහේ විශේෂ දක්ෂතා දැක්වීමට මෙම විද්‍යාලය සමත් වුණා. අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවයිනේ පාසලකින් ඉදිරිපත් වන වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව මෙවරත් මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් ඉදිරිපත් වුණා. විභාග කේන්ද්‍රයේ අධ්‍යාපනය තුල අතිදාවනකාරීව කටයුතු කරන ශිෂ්‍යයා වෙනුවට මහින්ද රාජපක්ෂ විද්‍යාලය තුල විෂය සහ විෂය බාහිර කටයුතු රාශියක් සමගයි දරුවන් අධ්‍යාපන කාර්යය නියුක්ත වෙන්නේ විශේෂයෙන්ම ක්‍රීඩා. ඒ තුල දරුවන් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ජීවිත අධ්‍යක්ෂීම් උපයා ගන්න අතරම මෙවැනි විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට එවැගේම දෙමව්පියන්ට සිතේ පල කරන්න සතුටුයි. ඉස්කෝලේ අමතර කඳුරු පවත්වල අමතර පන්ති පවත්වල අපේ දැනුම වැඩි දියුණු කරන්න ඒගොල්ලෝ ලොකු කැපකිරීමක් කරා. මට මේ ප්‍රතිඵල ලබා ගන්න මගේ පාසලෙන් ගොඩක් උදව් කළා. අමතර පන්ති පවත්වල ගොඩක් මහන්සිලා අපිට උදව් කළා මේ ජයග්‍රහණය ලබා ගන්න. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිවාඩු කාලේ පවා ඒගොල්ලෝ පන්ති දාලා කරා.
පළමුවරට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේකන ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඊට අදාළ පරිශීලක පද සහ මුර පද පළාත් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දීම අද සිදු කෙරුණා. මෙහි සමාරම්භක අවස්ථාව විභාග දෙපාර්තමේන්තුවේදී අද පැවැතුනේ අමාත්‍ය ඩලස් සලහ පෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට පෙර අවස්ථාවල පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විභාග ප්‍රතිඵල නිකුත් කෙරුණේ තැපැල් මගින්. එහෙත් මෙවර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලේඛන අද සිට භාගත කර ගැනීමේ අවස්ථාව සලසා තිබෙනවා. රජය හඳුන්වා දුන් නිවසේ සිට වැඩ කිරීමේ සංකල්පයට අනුව විභාග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් වෙබ් අඩවිය සේවා පහසුකම් පුරුල් කර තිබෙනවා. ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට විභාග සහතික හා ප්‍රතිඵල ලේඛන ලබා ගැනීමටත් ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමටත් හැකි වෙනවා. ප්‍රතිඵල ලේඛන PDF සහ Excel ආකෘති යටතේ ලබා ගත හැකි. ප්‍රතිඵල නිකුත් වීම පිළිබඳව මේ පැයේ ඇත්තටම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ රටේ. තව මේක ගොඩක් කල්යයි කියලා තමයි විශ්වාස කරන්නේ. උසස් පෙළ විභාගය ගැන, සාමාන්‍ය පෙළ විභාගය ගැන, පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නොයෙක් අනංචි. ඒකයි සමහර වෙලාවට දේශපාලන නියෝජිත විවිධ අර්ථකථන දීලා මේක ව්‍යාකූල කරන්න උත්සාහ ගන්න වෙලාවක මම හිතනවා ඔබ ඒ සියල්ල මැද්දේ මේ කළු වලාව ඇතුලේ රිදී රේඛාවක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලාංකීය අධ්‍යාපන වංශකතාවේ ඉතා දැවැන්ත පියවරකටයි අද අපි පාතබල තියෙන්නේ. ඊ এডুকেෂන් කියන කාරණේ ඉෂ්ට කරන්න නම් ඊට සඳහා අවශ්‍ය ප්ලැට්ෆෝම් එක තියෙන්නට ඕනි කියලා. යටිතල පහසුකම් තියෙන්නට ඕනි කියලා. ඩිජිටල් යටිතල පහසුකම් තමයි ඔබ මේ නිර්මාණය කරන්නේ. අපි මෙතෙක් කලක් රටක් විදිහට පුරුදුලා තිබුණේ ගොඩනැගිලි හදන්න. හැබැයි 21 ශතවර්ෂයේ 3 දශකයට ප්‍රවේශලා ඉන්න අපි අද රටක් විදියට රාජ්‍ය නායකයාගේ දර්ශනය ඉතා මැනවින් ප්‍රගුණ කරන වෙලාවක අවධාරණය කරන වෙලාවක විභාග දෙපාර්තමේන්තුව අපි අධ්‍යාපන අමාත්‍යාංශය විදියට සතුරුත් වෙනවා. තමනාසලා ඒ ඩිජිටල් යටිතල පහසුකම් ජාතියට සපයන්න ඉදිරිපත් වීම පිළිබඳව. අපි මේ දරුවන්ට දීපු තවත් විශේෂ වූ අවස්ථාව. රටට දීපු නව බලාපොරොත්තුවක් මේක. කොරෝනා වෛරසය ආසාදිනිය වූ මෙරට 134 දිනක සුවය ලබා පිටව ගොස් තිබෙනවා. අද පිටත්ව ගිය පිරිස 8 දිනේ. මේ අතර COVID-19 රෝගීන් පොකුරු වශයෙන් හඳුනා ගන්නා ලද බොහෝ ප්‍රදේශවල එම තත්ත්වය පාලනය කිරීමට හැකි වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නඩල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ මෙම COVID-19 වසංගත ආරම්භයේ ඉඳලා විවිධ ස්ථානවල පොකුරු මතු වුණා. කියන්න සතුටුයි මෙම ක්ලස්ටර් සේම් නැත්තම් පොකුරු නිවා දැමීමට අපි සමත් වෙලා තියෙනවා. ඒ නිවා දැමූ පොකුරු අතරට බේරුවල, අටලුගම, තලම, අකුරණ, යාපනය, මීගමුව, රත්නපුර අදාළ වෙනවා. අපිට ලැබුණු විශාලතම ක්ලස්ටර්ස් දෙක තමයි බණ්ඩාරනායක මාවත සහ සුදුවැල්ල. මෙම විශාල පොකුරු දෙක මේ වන විට බොහෝ දුරට පාලනය කළ අවසානය කර ලං වෙමින් තියෙන බව තමයි අපිට තේරුම් යන්නේ. ඒ ජනතාව අනියත ලෙස බිය යුතු නැහැ. දිනක් තුල මෙරට වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ ගණන 1553ක්. මේක ඇත්ත වශයෙන්ම අපි ඉතාම සතුටු විය හැකි විශාල ප්‍රමාණයක් බව කිය යුතුයි. මේ තත්ත්වය ළඟා කර ගැනීම සඳහා මේ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල, මේ සොබ් ගන්නා කණ්ඩායම් දිවයිනපුරා, ඒ වගේම රෝහල්වල සිටින සොබ් ගන්නා කණ්ඩායම්, හෙදනිලධාරීන්, වෛද්‍යවරුන්, ඒ වගේම මේ අනිකුත් ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල මේ වන විට මං හිතන්නේ 20,000ක පමණ ටෙස්ට් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉතාම සතුටට පත්වන බව මම ප්‍රකාශ කළ යුතුයි. කොරෝනා වෛරසය ආසාදිත 455 දෙනෙකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අද වාර්තා වූ රෝගීන් 8 දෙනෙකුගෙන් 5 දෙනෙකු නිවාඩු ලබා සිටි නාවික හමුදා සෙබළුන් බවයි වාර්තා වන්නේ. තවත් 3 දෙනෙකු වාර්තා වූයේ පුණානි නිරෝධායන මධ්‍යස්ථානයේ. මේ නාවික හමුදා බටින්ගෙන් කඳවුර තුල හඳුනාගත්ත අය 148ක් සහ වගේම කඳුරෙන් පිටින් හඳුනාගත්ත අය 45ක් ලෙස සලකන්න පුළුවන්. මම මේ දැන් කී 8 දෙනා සැලකිල්ලට නොගැනීමෙන්. ඒ වගේම මේ නාවික බටින්ගේ ස්පර්ශකින් හැටියට මේ ආසාදනයට ලක් වෙලා තියෙන තව 13ක්, ඒ අනුව 206ක් ලෙස අගේ සටහන් වෙනවා. අත වශයෙන්ම මේ වැඩි පිරිසක් නාවික කඳවුර තුලදී හමු වීම එක් අතකින් මේ තත්ත්වය තුළ සාපේක්ෂ වශයෙන් හොඳ දෙයක්. මේ බාහිරින් හමු වෙන අය අඩුවීම සහ අභ්‍යන්තරෙන් හමු වීම අය හමු වන අය වැඩිවීම.
ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 65 දෙනෙක්. ඉන් 61 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිලධාරීන්. මේ වන විට ඒ නාවික හමුදා බටහින් ඉඳපු ප්‍රදේශවල ගම් නියම් ගම්වල බොහෝ වශයෙන් සම්පූර්ණ කළා තියෙනවා පර්ශකයන් සොයා ගැනීම සහ නිරෝධායනට ලක් කිරීමත් ඒ නිසා ජනතාව බිය වී තු නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම ත්‍රිවිධ හමුදාව විසින් මේ සඳහා අවශ්‍ය කරන සියලුම් පියවර ගන්නවා ඇති ඒ නිසා තා කෙටි කාලයක් තුල මේ තත්ත්වය පාලනය වූ බවට ඒ තත්ත්වය ළඟා කරගත හැකි බව අපි අපේක්ෂා කරනවා ඊයේ තවත් රෝගියෙකු වාර්තා වූයේ කොළඹ හැටියවත්ත ප්‍රදේශයෙන් ඔහු කොළඹ බණ්ඩාරනායක මාවත प्रदेश प्रदेश आसादने ඊය තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබුණේ කොළඹ නාරහින් පිට ප්‍රදේශයෙන්. දින කීපයකට ප්‍රථම දාබරේ මාවතේ ආසාදිතයෙක් හමු වුණා. දින කීපයක් මේ සෑම්පල් ගැනීමෙන් පසු අපිට ලැබිලා තියෙනවා මේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹ හරහා මෙම දෙදෙනා පිළිබඳ තොරතුරු. අද දිනේත් කොළඹ ප්‍රදේශ කිහිපයක පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණ සෑම්පල් ලබා ගැනීම සිදු කෙරුණා. නාරහින් පිට දාබරේ මාවත ප්‍රදේශයේ සහ කොළඹ හත 60වත ප්‍රදේශයේ පුද්ගලයන් කෙන්ද PCR පරීක්ෂණ වලට අවශ්‍ය සෑම්පල් ලබාගෙන තිබෙනවා. 60වත ප්‍රදේශයෙන් ඊයේ කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ 31 දෙනෙකු අද නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණා. එම නාවික හමුදා කඳුරේම සේවය කර නිවාඩු ලබා පැමිණ සිටි නාමලපිටියේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු ළඟින් ඇසුරු කළ 34 දෙනෙකු අද නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට පියවර ගැනුණා. ඔහු සමග සම්බන්ධතා පැවතු තවත් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයකට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. වැලිසර නාවික හමුදා කඳුරේ සිට නිවාඩු ලබා පැමිණි නවකත්තේගම සහ කරුවලගස්වැව යන ප්‍රදේශවල පදිංචි නිලධාරීන්ගේ PCR පරීක්ෂණයට අවශ්‍ය ජෛව පටල සෑම්පල් ලබා ගැනීමද ඊයේ සිදු කෙරුණා. ඒ පුත්තලම මූලික රෝහලේදී අනුරාධපුර සාලියපුර තෙප්පන්කුලම් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ඊයේ රාත්‍රියේ සිට එම ප්‍රදේශය දැඩි ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා. ඒ අනුව කිසිවෙකුටත් එම ප්‍රදේශයට ඇතුළු වීම හා ඉන් පිටවීම තහනම්. රෝගියා ළඟින් ඇසුරු කළ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටද තවත් පිරිසක් ස්වයං නිරෝධායනයකට යොමු කිරීමටද පියවර ගැනුණා. ඒකේ පුද්ගලින් 2400ක් විතර ඉන්නවා. ඒ අතරතුර කාටා රෝග ලක්ෂණයක් ආවොත් වහාම අපේ ටෙලිෆෝන් නම්බර දීලා තියෙනවා. ඒකට අපිට කතා කරලා කියන්න පුළුවන් යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම්. කැස්ස උණ හෙම්බිරිස්ස උගුර අමාරුව හෝ වෙනත් ආබාධයක් තියෙනවා නම් වහාම අපි ක්‍රියාත්මක වෙනවා මේ කට්ටිය PCR පරීක්ෂණ වලට යොමු කරන්න. ඉන්දියාවේ බැංගලෝර නගරයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් එහි රැඳී සිටි සිසුන් 164 දෙනෙකු අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. ඒ ශ්‍රී ලංකන් ගොන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරුණා. යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයකින් අද දිනේදී නිරෝධායන කටයුතු නිමවීමෙන් අනතුරුව සහ PCR පරීක්ෂණ නිමවීමෙන් අනතුරුව 77 දෙනෙකු තම නිවෙස් බලා යැවීමට කටයුතු කරනු ලැබුවා. මේ අනුව ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනයේ වී 4526 දෙනෙකු මේවන විට නිරෝධායන අවසන් වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. තවද මේවන විට නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත විශේෂයෙන්ම නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් වල පවුල් එවැගේම ඔවුන් ළඟින් ඇසුරු කරපු පළවන දෙවන පාර්ශ්වවලට අයත් සියලුම අයවලුන් මේ අනුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු කළා තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කර පසු පැමිණෙන සියලු මගීන් විසබීජානුහරණය කිරීමට විශේෂ පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා. එය ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාජකමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා වෙත බාර දීම ඊයේ සිදු කෙරුණා. ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත මෙම විසබීජානුහරණ කුටිය නිර්මාණය කරනු ලැබ ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කඳුරේ ගුවන් යානා ඉංජිනේරු සහායක පක්ෂාංගය විසින්. මෙම විසබීජානුහරණ කුටිය ප්‍රධාන අංශ තුනකින් සමන්විතයි. පළමු කොටසේදී ශරීරයේ ඉහළ කොටස, පිටුපස හා හිස ප්‍රදේශය විසබීජානුහරණය කරනවා. දෙවෙනි කොටස මගින් දණ හිසට ඉහළ කොටසත්, තුන්වන කොටසින් පාද කොටසත් විසබීජානුහරණය සිදුවනවා. විසබීජ නාශක දියර ඉසීමට අමතරව විශේෂයෙන් සකස් කරන ලද විසබීජ නාශක ඉසෙන උමකක්ද මෙහිදී දැකගත හැකි. එම උමක තුළ මීදුම නිර්මාණය කරන අතර එමකින් ඇඳුම්වල ඕනෑම අපවිත්‍ර ද්‍රව්‍යයක් පවිත්‍ර කිරීමේ හැකියාව පවතිනවා. එම අපවිත්‍ර ද්‍රව්‍ය වෙනම බහල්ුමකට එකතු වන අතර එය ගුවන් හමුදා ජීව විද්‍යාත්මක රසායනික විකිරණශීලී සහ න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය සඳහා ප්‍රතිචාර දක්වීමේ පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් නිසි ලෙස බැහැර කරනු ලබනවා. දැඩි සත්කාරය සඳහා භාවිත කරන ඇතන් 53ක් ඇතුළු රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද පිරිනැමුණා. එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ පරිත්‍යාගයක්.
वैद्य उपकरण तज्ञ सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महतावित भारत लभुआ දිවයිනේ සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරන ආචාර්යවරුන් මීට දායකත්වය ලබා දී තිබෙනවා. නාවික හමුදා සිද්ධිය අනපේක්ෂිත සිද්ධියක්. එය ඉවත් කරොත් ඔබට පෙනී යනවා ඇති අවසාන වශයෙන් අපිට ලැබුණු විශාලතම පොකුරු දෙක තමයි සුදුවැල්ල සහ බණ්ඩාරනායකපුර. මේ වන විට මේ ප්‍රදේශ දෙකත් පාලනය 90%ක් අතට අරන් තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් තුළ මේ අත්දැකීම් ඔස්සේ අවශ්‍ය වන්නේ තව දුරටත් රටේ යහපත් තත්ත්වයක් පවත්වා ගනිමින් ජන ජීවිතයත් ඒ වගේම ආර්ථික ජීවිතයත් පවත්වා ගනිමින් මේ මෙහිම දිගටම කිරීමට අත වශයෙන්ම අපගේ අරමුණ රෝගීන් සංඛ්‍යාව බිඳුව කිරීම නොවේ. එය කළ හැක්කක් නොවේ. නමුත් රෝගීන් සංඛ්‍යාව පාලනය කර හැකි අඩු මට්ටමට ගෙනාවම අපිට සාමාන්‍ය පරිදි යහපත් සෞඛ්‍ය පුරුදු සමග කටයුතු කිරීමෙන් අපිට පුළුවන් මේ රෝගී අපිට විශාල ගැටලුවක් නොවන තත්වයක පවත්වා ගැනීම. නමුත් මේ රෝගය යම් ප්‍රමාණයකට තියෙයි කියන එක අපිට අනුමාන කරන්න පුළුවන්. අදී අවදානම් කලාප හැර අනිකුත් දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අද අලියම පහට ලිහිල් කිරීමට මීට සුළු වේලාවකට පෙර යලි පනවනු ලැබුවා. එය නැවත ලිහිල් කෙරෙන්නේ හෙට අලියම පහටයි. රජයේ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහායි. අදී අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලමැණ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 4 අලියම 5ක් බලපැවැත්වෙනවා. සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අද අලියම පහට ලිහිල් කෙරුණේ පැය 15ක කාලයක් සඳහායි. ලබන සිකුරාදා තෙක් එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රාත්‍රී 8 සිට අලියම 5 දක්වා පමණක් ක්‍රියාත්මකයි. හඳුනුම්පත් අංක පිළිබඳව හඳුන්වා දීමක් කර තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල හෙට දිනය බදාදා දිනය බදාදා දිනයට වළංගු වෙන්නේ 5 සහ 6 අංක. ඔබේ හඳුනුම්පතේ 5 හෝ 6 අංකය අවසාන අංකය ලෙස තිබේ නම් හෙට දිනේ ඔබට පාරිභෝගික සේවා ලබා ගැනීමට යාමට අපි ධෛර්යමත් කරනවා. මේක නීතියකට වඩා ඉල්ලීමක් සිදු කරන්නේ. නමුත් අනිකුත් සියලුම රාජකාරී කරන රැකියා කරන අයට මෙම හැඳුනුම්පතේ අංක බලපාන්නේ නැහැ. කෙසේ වෙතත් ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ සහ පුත්තරම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව කිසියෙකුට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ ගමන් කළ හැකි වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. ඔවුන් තමුන්ගේ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය හැටියට භාවිත කරන්නට හැකියාව ලැබෙනවා. ඇඳිරි නීතිය බලපෑත්වන ප්‍රදේශවල කිසිමාකාරයකින් හැඳුනුම්පතේ අංක භාවිතා කරමින් යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවල ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදිය යුතුයි. වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව අනවශ්‍ය ලෙස මහා මාර්ගවලට පැමිණීම නොකළ යුතු අතර වෙනත් ස්ථානවල රැස්වීමෙන්ද වැළකී සිටිය යුතුයි. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ගමන් කළ යුත්තේ එහි යා හැකි පිරිසෙන් හරි අඩක් පමණයි. ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් භාවිත කළ යුතු බවට රජය දැනුම් දී තිබෙනවා. දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගත හොත් එම ප්‍රදේශවලට සීමා වන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ තිබෙනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතනම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම හෝ ඉන් පිටව යාම සම්පූර්ණයෙන්ම තහනම්. සියලු ආකාරයේ උත්සව වන්දනා විනෝද චාරිකා සැණකෙළි පෙරහැර හා රැස්වීම ආදීද නැවත දැනුම් දෙනතුරු තහනම්. ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා දිවයින පුරා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මාර්ග බාධක හා ජංගම මුර සංචාර දවස පුරා ක්‍රියාත්මක කරනවා. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් 1128 දෙනෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා. එම කාල සීමාවේ පොලිස් භාරයටගෙන ඇති වාහන සංඛ්‍යාව 303ක්. ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා එය කඩකිරීම හේතුවෙන් 41079 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 10591ක් පොලිස් භාරයට ගැනුණා. මේ අතර අද ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල තත්ත්වය ගැන අප සොයා බැලීමක් කළා. අද දවසේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතයේ සාමාන්‍ය අතට හැරමින් පවතින ආකාරය අපිට දක්න ලැබුණා. වෙළඳ ව්‍යාපාරික ස්ථානයේ ඉදිරිපිට දිගු පොලිම් දක්න ලැබුණේ නැහැ. සාමාන්‍ය පරිදි එම වෙළඳ ගනුදෙනු සිදු වුණා. අද උදෑසන 5ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාවගේ යම්කිසි අඩුවක් අපට දක්න ලැබෙනවා. අනුරාධපුර නගරයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සියල්ලක්ම පහේ විවෘතව තිබෙනු අපට දක්න ලැබෙනවා. විශේෂයෙන්ම මාතර නගරයට මෙන්ම සෙසු නගරවලට ජනතාව පැමිණීමේ යම්කිසි අඩුවක් අද දිනේදී දක්නට ලැබුණා. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. අද පස්වරු වෙනුවට ජනතාව ක්‍රමයෙන්
नगर बेहरयान भवतमय दक्षिण पिलवाणुने विशेष सदहांकरणे रजे हा आरक्षण इलिम पारधि जनता सौख्यपुरद अणुगत विला खटेदुकर्ण आकार तमय दक्षिण लभुने දින ඇදිරිනීති ඉවත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ නගර ඉතාම පාළු ස්වභාවයක් තමයි අපට දක්න ලැබුණේ ඒ සඳහා හේතු වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය 27 වෙනිදා සිට මේ දක්වා කොරෝනා රෝගීන් 4 දෙනෙකු වාර්තා වීම ඒ ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන සෞඛ්‍ය අංශ සහ පොලිසිය එක්ක ජනතාව දැනුවත් කරලා දෙමුණ නගරවලට අත්‍යවශ්‍ය කාරණාවකින් තොරව ඇතුල් වෙන්න එපා කියන කාරණාව ඒ ආකාරයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව එම උපදෙස් පිළිපදමින් Taman නගරයටම සීමා කරලා දෙමුණ नगरे गमनागमन कड़ती कड़सापू अद उदासन सामान्य पारधि विवृतना जनता विशाल वसे अड़ दक्षण लभन दबुल सह गले प्रदेश वलिन रोगी कीप दिन वार्ता विमत समग बहु जनता इत परिसमें नगरेट इन आकार अपने देख गणी मठ है कि अवलबुना अपीट विशेषेन्म बस्रत वल देख गणी मठ है कि अवलबुना प्रमाणेट वडा सेनग अरायन दर्शन देख गणी मठ है कि अवलबुना नाउल प्रदेश पोलिसियन मे स्थान नवत्तला बस्रत वलिन जनता बसला सौख्य रक्षिता गमन कर उपदेश लबा दिन आकार अपने देख गणी मठ है कि अवलबुना हटन अतुलु वतुकरे प्रधान नगर वल्ट विशाल वशेन अत्यावश्य आहार द्रव्य मिलदि गणीमट विशाल वशेन पारिभोगिकयन अद उदयसन सीट पेमिनेन आकारयक अपट दक्नट लबुना पारिभोगिकयन वेनुवेन लंगम बस्रत अद धावनयट एक करला तिबुना औद्गलिक बस्रत वल अतम पिरिस सौख्य अंश विसिन लबा दीपु निर्णायक वलट अनुकूल धावनय किरीमट नोहेकि बव पवसमिन बस्रत कीपयक पमनक धावन कटयतु वलिन अद दिन इवत् वी सिटिया लोन्नरुव वेलिकंद अलहर बकमून मेदिरीगिरी वेणी नगर वो इतम सुल जनता दखिन लभुने तमंगे अवस्थावन करगनी संधा नगर पेमीनीम लंगम सह पौदलिक बस्रत तमंगे सेवावन अंपार दिस्ट्रिके अति गम्मान वोल्ट पमनक सीमा करति बुना दुर्गमन सेवा एहम पीटिम एन हिटे तत्यात्तम दखिन लभुने वहुनिया नगरे व्यापारिक स्थान सह विल महजनताशेषकार बलकाय सहयोगे अदास संपूर्ण वहुनिया नगरे पिरीशुट विषबीज हरने लकला हितलवसी जनतावट सौख्य संपन्न नगरेट प्रेमीन सी अवसता इटुकर गनीमट इट प्रस्ता लबादिबीन तमाय अद दवसे मे नगर मे आकार पिरीशुद किरीमट आवश्यक हटन नगर सौख्य उपदेश पिलपदीमकिन नगर सभा महाजन सौख्य परीक्षक वरुण वेलिकड पोलिस भंडार नायक सह ये आश्रित प्रदेश वल ये रात्रि करपु मेहयुमकिन मत्कुडु वलट अब्बहयु पुद्गलिन हतली साठ दिन पमन अतडंगुट गत्ता එම මෙහෙයුමට අනුව අතඩංගුඩගත් 48 දෙනා සෞඛ්‍ය බලධාරීන්ට යොමු කරලා තියෙනවා අද දිනේ සිට දින 14 කාලයක් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා ඒ වගේම ජනතාවගේ නිලා සිටිනවා මේ මත්කුඩු හෝ වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව පුද්ගලයන් පිළිබඳව නිසි අවධානයකින් සිටින්න විශේෂයෙන්ම ලංකාවේ 206 වෙනි රෝගියා ලෙස හමු වුණේ ජායල ප්‍රදේශයේ මත්කුඩු වලට ඇබ්බැහිව පුද්ගලයෙක් ඔහු නිසා ජායල සුදුවැල්ල ප්‍රදේශය වගේම තවත් ප්‍රදේශ ගණනාවක් වසා තැබීමට සිදු වුණා ඒ වගේම විශේෂයෙන්ම ආරක්ෂක හමුදාවල සමාජිකින්ට මෙම රෝගය ව්‍යාප්ත වුණා විශේෂයෙන්ම නෞක හමුදාවට ඒ මත්කුඩු ලෝලියා නිසා ඉතා වාසනාවන්ත තත්වයක් ඇති වුණා ඒ තත්වය හරියටම කොරියාවේ 31 වෙනි රෝගී කාන්තාව හා සමානයි ඒ නිසා විශේෂයෙන්ම ඔබ ජීවත් වන ප්‍රදේශයේ මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා නම් ඒ වගේම ඔබේ ඥාතියෙක් ඉන්නවා නම් ඔබේ පුතා එමන් නැත්නම් සහෝදරයෙක් එමන් නැත්නම් සැමියා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ගමන් කරන වාර ගණන වැඩි ඔවුන් හැසිරෙන ප්‍රමාණය වෙනස් ඒ නිසා මෙම රෝගී ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් තියෙනවා පොලිසිය ඉදිරියටත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා ඔබත් මේ සඳහා සහයෝගය දෙන්න ඕනේ ඔවුන්ට එහෙම හැසිරෙන්නට දෙන්න එපා ඒ වගේම පොලිසියට දැනුම් දීමට කටයුතු කරන්න
2019 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.3 දක්වා අඩු බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙනවා. විරකියාවද 4.8 දක්වා ඉහළ ගිය බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. පසුගිය වසරට අදාළ මහ බැංකු වාර්තාව අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ මහ බැංකු අධිපති මහාචාර්ය WB ලක්ෂ්මණ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමනු ලැබුවා. මූලික වශයෙන් එහි දැක්වෙන්නේ පසුගිය වසර තුල මෙරට ආර්ථිකය යහපත් ප්‍රතිඵල පෙන්නුම් නොකළ බවයි. 2018 වසරේ 3.3% ආර්ථික වර්ධන වේගය පසුගිය වසරවන විට 2.3% දක්වා අඩු වී තිබුණා. පිරිමින් අතර විරකියා ප්‍රතිශතය 3.3 දක්වාද කාන්තාවන් අතර 7.4 දක්වාද ඉහළ කුස් තිබුණා. රජය ආදායම පහළ යාමක් මෙන්ම වියදම වැඩිවීමක්ද ඉන් පෙන්නුම් කර තිබූ බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ. රාජ්‍ය ණය 2019 වසර අවසන් භාගයේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 86.8 දක්වා වර්ධනය වී තිබුණා. අයවැය පරතරය පියවීම සඳහා ණය ලබා ගැනීම ඊට සාධකයක්. එමෙන්ම 2019 උද්ධමනය 4.3% ලෙසයි වාර්තා වුණේ. විදේශ සංචිත ප්‍රමාණය අමරිකානු ඩොලර් බිලියන 7.6ක් ලෙස සඳහන් වුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ අහිතකර තත්ත්වය මූලික වශයෙන් අඩු ආර්ථික වර්ධන ප්‍රවණතාව කෙරෙහි බලපා ඇති බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ. කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම මැතිවරණය ආදිය පිළිබඳවද මේ වන විට විවිධ අදහස් පළ වෙමින් පවතිනවා. මේ පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ඒ පිළිබඳව පළ කළ අදහස් කිහිපයක්. ඔව් දැන් අපි මේවා කතා කරන්න ඕනේ. අපිට මේවා කතා කරන්න තැනක් ඕනේ. අපිට මේවා කතා කරන්න වේදිකාවක් ඕනේ. තනි පුද්ගලයෙකුට වැඩක් කරන්න බාර දුන්නාම ඒක කිසිම විනිවිදභාවයක් නැහැ. ඉතින් මේවා අපි හොයන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ කියන්නේ මේ මේක පාර්ලිමේන්තුව රැස් වෙලා අපි මේ කතා කරමු කියලා. දැන් බලන්න පාර්ලිමේන්තුව කැඳවන්නේ වයි කිව්වොත් එහෙම මම ඉතින් එතන ස්ටාෆ් එක 2000ක් විතර ඉන්නවා. මේ නිරෝධායන නීතියට අනුව පාර්ලිමේන්තුව කැඳවන්න බෑ. හැන්සාඩ් වෙන්න ඕනි, හැන්සාඩ් කරන්න ඕන, භාෂා තුනෙන් වෙන්න ඕනි. මේ ඔක්කොම නීති ටිකන්නේ 3000ක 4000ක පිරිසක් හැතරෙන්න ඕන ඔය කටයුතු සියල්ල වෙන. ඒක අඩු කරන්න බැරුව යනවා. අපි ආණ්ඩුවට කියන්න කැමති එතරම් ඇවිල්ලා මේ වෙලාව මෙතනට යන්නත් එපා. මිනිස්සු ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ මේ පසංගත රෝගය ඉවත් කරලා දාන්න. මම ආණ්ඩුවට කියන මේ වෙලාව මෙතනට යන්නම එපා. ශ්‍රී ලංකාවේ පළවෙනි COVID-19 රෝගියා හඳුනාගන්නේ ජනවාරි මාසයේ 26 වෙනිදා. ඒ චීන ජාතික කාන්තාව පෙබරවාරි මාසයේ 16 වෙනිදා සම්පූර්ණයෙන් සුවයටපත් වෙලා රෝහලෙන් නික්ම යනවා. මාර්තු 2 වෙනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට ජනවාරි 26 වෙනිදා ඉඳන් මාර්තු මාසයේ 2 වෙනිදා දක්වා වූ දින 35 පුරාවට කිසිම COVID-19 වසංගත රෝගියෙක් වාර්තා වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ වසංගත තත්ත්වයක් රටේ නැති පසුබිමක. පළවෙනි COVID-19 රෝගියා හමු වෙන්නේ මාර්තු මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා දින 9කට පස්සේ. ජූනි 20 වෙනිදාට පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්විය යුතුයි කියලා තීරණය කළේ මැතිවරණ කොමිසම මිස ජනාධිපතිතුමා නෙවෙයි. මැතිවරණ කොමිසමත් කළේ කොමිසමට නීතියෙන් පැවරුණු වක්කීමක් ඉටු කිරීමක් පමණයි. මේ මැතිවරණය නොපැත්තුවා කියලා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මොහොතේ බලේ ඉන්නේ අපි. ආණ්ඩුව අපේ, ජනාධිපතිතුමා අපේ, අගමැතිතුමා අපේ, ඇමති මණ්ඩලය අපේ. ඒ වගේම මැතිවරණය පැවැත්වුවොත් අනිවාර්යෙන් දිනන්නෙත් අපි. දැන් බලේ ඉන්නෙත් අපි නම් මැතිවරණය පැවැත්වුවට පස්සේ දිනන්නෙත් අපි නම් අපිට මැතිවරණය පැවැත්වුවත් එකයි නැතත් එකයි බලේ ඉන්නේ අපි. එහෙමනම් මැතිවරණය මේ කඩිමුඩියේ වසංගතය මත පවත්වන්න අපි හදිසි වීමට අපිට තියෙන උවමනාව මොකක්ද කියලා අපි විපක්ෂෙන් ප්‍රශ්න කරනවා. සෞභාග්‍ය ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්වන්නයි කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතය සහ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයකට පිළියමක් ලෙස රජය මෙම වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. සෞභාග්‍ය වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, පළාත් කෘෂිකර්ම ලේකම්වරුන් හා කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ අනෙකුත් ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් ඒකාබද්ධ කොට එක් මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි. ඊට අවශ්‍ය නෛතික පදනම සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. වැඩසටහන ජාතික කෘෂි නිෂ්පාදන සහ ජාතික සත්ව නිෂ්පාදන ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මකයි. ප්‍රධාන පෙළේ ආනයනික භෝග වර්ග 16ක් ගෙන්වීම අත්හිටුවා එම භෝග වර්ග රට තුළ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම රජයේ අපේක්ෂාවයි. බඩේරුඟු, අර්තාපල්, උඳු, ලොකුළූණු, රතුළූණු, මුං ඇට, කරටකජු, මිරිස්, සෝයාබෝංචි, කුරක්කං, කව්පි, තල, කහ,
කොල්ලු ඉඟුරු සහ සුදු ලුණු යන භෝග වර්ග රට තුල මහා පරිමාණයෙන් වගා කිරීමට මේ වන විටත් පියවරගෙන තිබෙනවා. සත්ව නිෂ්පාදන වැඩසටහන යටතේ කිරි බිත්තර සහ මාංශ වර්ග නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට නියමිතයි. වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රජයේ පියවර රැසක්ගෙන ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළා. රජය සතුව පවතින වගා නොකළ ඉඩම් තරුණ ගොවි ජනතාවට බදු ක්‍රමයට ලබා දීමටත් කාබනික පොහොර භාවිතය හිර නැංවීමටත් රජයේ පියවරගෙන තිබෙනවා. එපාවල පොහොර නිෂ්පාදනයේ ඉහළ දමා අතිරික්තය අපනයනය කිරීමට ද අපේක්ෂිතයි. සෞභාග්‍යා වැඩබිමේ ගෙවතු සංකල්පය යටතේ තම කාර්යාල පරිශ්‍රය වගා කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සංකේතාත්මකව බීජ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 871ක් දක්වා ඉහළ කොස් තිබෙනවා. ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා ඍජු තැන්පතු ඊට ඇතුළත්. ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 5ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද බාර දෙනු ලැබුවා. රාජ්‍ය නවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර් ගුණරත්න මහතා සිය වැටුප සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 ධර්ම විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කරනවා. දේශ විදේශ පරිත්‍යාගශීලීන් රැසක් ගිණුමට දායක වී තිබෙනවා. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කරන මුදල් පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස්. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින්ද මුදල් තැන්පත් කළ හැකි. 0112 354 479 0112 354 354 දුරකථන කෝසේ අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන කේබී එගොඩවෙල මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට අප ලබා දීමට ඇඳිර නීතිය නීත්‍යානුකූල නොවන බවට අධිකරණය ප්‍රකාශයක් කර නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එහෙත් රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම් ඒ සුමන්තරන් මහතා පසුගියදා කියා සිටියේ ඇඳිර නීතිය නීත්‍යානුකූල නොවන බව සැලකිල්ලට ගනිමින් රංජන් රාමනායක මහතාට අධිකරණය විසින් අප ලබා දුන් බවයි. නිරෝධායන ඇඳිර නීති කාලසීමාව තුළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහුට ඇප ලබා දීම සම්බන්ධයෙන් පසුගිය 20 වැනිදා නඩුව කැඳ වූ අවස්ථාවේ හිටපු මන්ත්‍රීවරයාට ඇප හිමි වුණා. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ මේ මොහොතේ රටේ පවතින ඇඳිර නීතිය නීත්‍යානුකූල නොවන බවයි. එය සැලකිල්ලට ගනිමින් රංජන් රාමනායක මහතාට ඇප ලබා දීමට අධිකරණය නියෝග කළ බවද ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කළා. අධිකරණයට කිව්වේ නීතිමය ඇඳිරි නීතියක් මේ රටේ නැහැ. ඒ නිසා ඇඳිරි නීතිය කරා නීතිය බලපත්‍රය තිබුණ නැහැ කියලා පටන් ගන්න එකම නීති විරෝධී ක්‍රියාවක්. මම පත් කරපු කරුණු සලකා බැලලා රංජන් රාමනායක මහතාට ඇප දීලා තියෙනවා. රංජන් රාමනායක මහතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන නඩුව යලි අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අධිකරණයෙන් විමසා සිටියේ එම් ඒ සුමන්තිරන් මහතා සිදු කළ ප්‍රකාශය නිවැරදිද යන්නයි. එහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී කියා සිටියේ තමන් ලබා දුන් අධිකරණ නියෝගය තුළ රටේ පවතින ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවන බවට කිසිදු ප්‍රකාශයක් කළ නොමැති බවට ප්‍රකාශයක් සිදු කළ බවයි. රංජන් රාමනායක මහතාට ඇප ලබා දීම සඳහා සැලකිල්ලට ගෙන ඇත්තේ වෙනත් කරුණු කිහිපයක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටිනවා. තද දින අධිකරණයේදී උගත් මහේත්‍රාත්තුමා විසින් අනාවරණය කළා මෙම ඇදිරි නීතිය නීත්‍යානුකූල නොවන බවට ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒ මාදිවිල ප්‍රදේශයේදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලයි. ගැසට් නිවේදනයක් නිකුත් නොකිරීම තුලින් මේකේ නීත්‍යානුකූල බවක් නැහැ කියලා සුමන්තිරි මන්ත්‍රීතුමා කියන කතාවේ සත්‍ය අසත්‍යතාවය කොහොමද? මේ සම්බන්ධ ගැසට් නිවේදන 3ක් නිකුත් කරලා තියෙනවා. මීට අමතරව 1925 සහ 1960 තවත් ගැසට් නිවේදන 2ක් නිකුත් කරලා තියෙනවා. මෙවැනි ගැසට් නිවේදන නිකුත් කරලා මෙවැනි පැනත් හදලා තියෙන්නේ මේ වගේ ව්‍යසන තත්වයකදී ගැසට් ගහයින් නෙමෙයි. ගැසට් ගහන්නත් බෑ. සෝෂල් ඩිස්ටන්සින් කියන එක තබා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ගැසට් එකක් අවශ්‍ය වන්නේත් නැහැ. ගැසට් ගහලා තියෙන්නේ ඇති වෙන්න. මේ සම්බන්ධ නීතිය තියෙනවා. කවුරු හරි මේ වගේ ව්‍යසන තත්වයකදී මේ සමාජයට අහිතකර දේවල් ගැන සඳහන් කරනවා නම් ඒක විහිළුවක් වෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර සැපීමට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය හා ආරක්ෂක අංශයක්ව පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථනාංකයක් හඳුන්වා දී තිබෙනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් නිවසේදීම නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධව එමගින් උපදෙස් ලබා ගත හැකි.
ඔබ දැක්කා සුදුවැල්ල ප්‍රදේශයේ ඒ වගේම ඔබේසකරපුර බණ්ඩාරනායකපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ගෙන් මේ රෝගය ව්‍යාප්ත වෙන බව. අපි කියනවා දුරස්ථභාවය රකගන්න කියලා මුකාවන්න පළඳන්න කියනවා. පියවිසියෙන් තොර වෙච්ච පුද්ගලයෝ පිරිසකට අපි කියන දේ කරන්න අමාරුයි. මේ වෙනකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච හෙරොයින් වලට ඇබ්බැහි වෙච්ච ලක්ෂයක පමණ ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මොවුන් අපි මේ වෙලාවේ මුදෝ ගත්තේ නැත්තම් ඔවුන්ගේ ජීවිතයටත් ඔවුන්ගේ පවුලටත් ප්‍රශ්නයක්. ඒ වගේම මුළු ලංකාවටම ප්‍රශ්නයක්. මොවුන් අපිට නිරෝධායනය කළ යුතුමයි. පැවිසි අතරම ක්‍රියාත්මක වෙන දුරකතන අංකයක් අපේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයත් ආරක්ෂක අංශයත් එකතු වෙලා හඳුන්ලා දීලා තියෙනවා මේ ඔවුන් අත්අඩංගුවට ගන්න නෙවෙයි ඔවුන්ට ප්‍රතිකාර සැපීමට 0711 301 301 ඔබට පුළුවන් ඒ අංකයට කතා කරලා මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන පුද්ගලයන්ට gedara ඉඳලම කොහොමද නිරෝධායනයට ලක් කරගන්නේ කියලා උපදෙසක් ලබා ගන්න. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයාව ළඟම තියෙන රෝහලට කොහොමද යොමු කරගන්නේ විශේෂයෙන්ම මානසික රෝග සායනයට යොමු කරගන්නේ කොහොමද මොවුන්ගේ මේ තියෙන විරමණ ලක්ෂණ මගහරවා ගන්න කොහොමද කියන එක ගැන උපදෙස් ලබා ගන්න පුළුවන්. තමන්ගේ ප්‍රදේශයේ මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ ඉන්නවා නම් මේ අංකයට දැනුම් දෙන්න ව්‍යාප්ත වෙන කොවිඩ් වසංගතය වළක්ව ගන්න මේ කරන ව්‍යායාමයට මැදිහත් වෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මත්පැන් සහ මත්ද්‍රව්‍ය ගැනීම පාලනය අත්‍යවශ්‍ය බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. අපි දැන් කොවිඩ් 19 වසංගතයත් එක්ක නිවසටම වෙලා රත හෝදමින් මුඛාවරණ පළඳමින් සමාජ දුරස්ථභාවයේ පුද්ගල දුරස්ථභාවයේ තබාගෙන හිටියට විතරක් මදි කවුරු හරි ඔබේ නිවසේ දුම් උරනවා නම් මත් වතුර වලට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒනුත් මිදෙන්න ඕනේ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය බොහොම පැහැදිලිව කියනවා මේ දුම් ඉරීම මත් වතුර පානය කොවිඩ් 19 වසංගතයේ ඇතිවීමට සහ ව්‍යාප්තියට ඉතා ඍජුව බලපාන බව. මේ ප්‍රතිශක්තිකරණය තමයි අත්‍යවශ්‍ය සාධකයක් මේ කොවිඩ් 19 වසංගතය වැළඳීමට එරෙහිව ක්‍රියා කරන්නේ. සාමාන්‍ය කෙනෙකුට වඩා දුම් උරන කෙනෙකුට කොවිඩ් 19 වසංගතයේ වැළඳීමේ සම්භාවිතාවය 14 ගුණයකින් වැඩි බව දැන් හොයාගෙන තියෙනවා. කවුරු හරි කෙනෙක් දුම් උරනවා නම් මත් වතුර පානයට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් මේ අවස්ථාව තමයි ඔබට මේන් ගැලවීමට තියෙන හොඳම අවස්ථාව. දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පළාත් කිහිපයක මිලිමීටර 100කට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැක්කේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වලයි. සබරගමුව මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි. කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකල්පුව දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවන අතර පුත්තලම සිට කොළඹ හරහා කළුතර දක්වා මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගත හැකි. දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි අතර පැයට කිලෝමීටර 70 සිට 80 පමණ දක්වා තාවකාලිකව තද සුළන් ඇති විය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන්. ඒ සමගම ප්‍රධාන පුවත් විකාශය මෙන්න මාවට පත් වෙනවා. ආයිබෝවන්.